ඉක්මනටම හදාගන්න පුළුවන් රස කෑමක් කියල දෙන්න යන්නේ. මේක බ්‍රෙක්ෆස්ට් එකක් හැටියට එහෙම නැත්නම් බබාලගේ ලන්ච් බොක්ස් එකකට එහෙම නැත්නම් රෑ කෑමට මේ ඕන වෙලාවකට කන්න පුළුවන්. මං අද ලේසියෙන් හදාගන්න පුළුවන් රස කෑමක් හදන්න යන්නේ. මේක ගොඩක් වෙලාට බ්‍රෙක්ෆස්ට් එකට හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම බබාලගේ ලන්ච් බොක්ස් එකට හොඳ කෑමක්. රෑ කෑමකට වුණත් හදිසියට ගන්න පුළුවන්. විශේෂයෙන් පුංචි දරුවෝ නම් ගොඩක් ආස වේ. එහෙනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මේව තමයි අපිට ඕන කරන්නේ. ගෙදරම තියෙන දේවල් ඊට අමතරව අපිට මෙන්න මේ වගේ කඩෙන් මං කලිනුත් මේ වගේ සොෆ්ට් රොටි එක මේකෙන් තමයි මං හදන්නේ. නමුත් අපිට මේ වගේ සොෆ්ට් රොටි එක ගෙදර හදාගන්න පුළුවන් නම් ඒක වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මම හයක් හදන්න යන්නේ. ඒකට මම රොටි තුනක් අරන් තියෙනවා, බිත්තර තුනක්, කිරි ටිකක්, චීස් තියෙනවා නම් චීස් ටිකක් දාන්න පුළුවන්. මෙතන මම බේකන් අරන් තියෙනවා, නැත්නම් තඹපු චිකන් අරන් තියෙනවා. එහෙම නැතුව මේවා මුකුත් නැතුව මේ ටික විතරක් දාලා වුණත් මේක හදාගන්න පුළුවන්. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් බේකන් ටිකක් කැමති කෙනෙක් ඉන්නවා නම් බේකන් දාන්න, තඹපු චිකන් තියෙනවා නම් එහෙමයි. එහෙම නැත්තම් ගෙදර තියෙන ලූණු කොළ ටිකක්, ලූණු කොළත් හැමතිස්සෙම නැහැනේ. නැත්තම් අපිට අමු මිරිස් දාන්න පුළුවන්. අමු මිරිස්සුයි බිත්තරයි හරි රසට යනවා. තක්කාලි මැද කොටස නැතුව වටෙන් වටෙන් කපාගෙන තියෙන ලස්සන පොඩි කොටුවට රස ලුණු ගම්මිරිස් මේ බිත්තර වලට දාන්න. ඒව තමයි ඕනේ. චීස් ටිකක් ග්‍රේට් කරලා තියෙන මම මෙතන චෙඩා චීස් අරන් තියෙන්නේ. මුලින්ම මම මෙන්න මේ වගේ පෑන් එකක් ඕනේ. ඔය මෆින් ටින්ස් තියෙන්නේ. මේක හොඳට වටේට තෙල් ගා ගන්න ඕනේ. මේ විදියට ගාගත්ත මෆින් ටින් එක තමයි වෙන අපිට මෙන්න මේක. අර කලින් ඒවත් කපාගත්ත මේ විදියට කොටස් පහකට පොඩ්ඩක් එහෙම ගියාට කමන්නේ. ඉතින් ඊට පස්සේ මේක මෙහෙම රෝල් කරලා අර පෑන් එකට දාන්න තමයි තියෙන්නේ. අපි පටි දෙකක් ගත්තනම් හොඳයි. මේ වගේ එනේ මේ වගේ ටිකක් කොහොම ඈඩ් කරලා තියන්න අපි බිත්තර මිශ්‍රණය යන්නත් පුළුවන් විදියට. මේ අවන් එක උඩ කොටස යට කොටස දෙකම රත් වෙන විදිහට සෙල්සියස් අංශක 185ට රත් වෙන්න දාලා තමයි අපි මේක පටන් ගන්න ඕනේ. පොද වැඩි වෙලාවක් යන්නේ අපිට මේක ලෑස්ති කරගන්න. මතක ඇතුව ඔකලම මුලින්ම අවන් එක ප්‍රී හීට් කරගන්න. ඊට පස්සේ ගම්මිරිස් ටිකක් දා ගන්න ඕනේ. මොකද මේ විතර තුනක්නේ. ඊට පස්සේ අපි බිත්තරයකට සාමාන්‍යයෙන් වතුර චුට්ටක් දානවනේ. ඒක නිසා මේ කිරි චුට්ටක් තියෙනවා. එක දාලා අපි මේක හොඳට බීට් කරගන්න ඕනේ. කහමද සුදු මද ඔක්කොම එකට එකතු වෙන විදිහට. මේ බිත්තරයකට එක බිත්තරයකට මේස හැඳි එකක් වතුර හෝ කිරි දාන්න. එතකොට හොඳ ලික්විඩ් එකක් අපිට එනවා. අපිට මේකෙන් මේ කප්ස් 6ක් හදාගන්න ඇති මේ බිත්තර තුන. හොඳට ලුණු ගම්මිරිස් දාලා රසට මේක හදාගන්න ඕනේ. ඊට පස්සේ මේක පොඩ්ඩක් මෙහෙම හදාගත්තට පස්සේ මේ වටේට යන්නත් එක්කම මේ ටික ටික දාමු. මේවා පිම්බිලා වගේ එනවා මේ බිත්තර. ඊට පස්සේ අපිට කැමති දේවල් වලින් මේව පුරව ගන්න පුළුවන්. උගලන්ට ලූණු ඕන ලූණු පුළුවන්, මස් මාළු කන්න නැත්නම් එළවලු, හතු ඕන එකක් එහෙම දාන්න පුළුවන්. චිකන් නම් චිකන් දාන්න පුළුවන්, එහෙම නැත්නම් බේකන්. මේ චිකන් ටිකත් මම එක සමානව හැම එකටම දාන්නම්.
කඩාගත්තකන අය දාන්න බෑෆිච්ච එකට. ඔයාලා කැම්මති රොටිය එකක් මේකට ගන්න පුළුව. පෑන්කේක් වගලයින් වගේ හදාගන්න රොටියක් වුණත් පුළුව. මේ වගේ තක්කාලි ලුණු කොළ චුට්ටක් දාන්න තර ලස්සනයින කොළපාටනකට මං ආසම දේ තමයි මේකට අම මිරිස්ටිකක් දාන අම මිරිස්ටිකක් හැපෙනකොට හරි රසයි. බබාලට නම් දාන්න එපා මතක ඇතුව, ලොකු බබාලට විතරයි. මේ වගේ චීස් නැති වුණාට කමන්නේ, චීස් තියෙන කෙනෙක් ඉන්නවා නම් දාන්නේ කොහොමද කියලා පෙන්වන්න ඕනේනේ. එක නිසා ඕන්න මුචරැල්ල දාන්නත් පුළුවන්. නමුත් මුචරැල්ල වලට වැඩිය මං හිතන්නේ මේ හොඳ වේ, මොකද කිරි රසක් වගේ තියෙන හින්දා. ඕන්න මේ වගේ අපිට සෝස් පොඩි ටිකකුත් දාන්න පුළුවන්. එහෙම නැත්තම් ඒක බේක් වුණාට පස්සේ දාන්නත් පුළුවන්. මේ විදියට අපි ඔක්කොම ටික දාලා අපි අවන් එකට දාලා මේක හොඳට බිත්තර ටික හොඳට උඩට එනකම්, හොඳට බේක් වෙනකම් මේ කප් එකක් වගේ ලස්සට හැදෙනවා. එතකන් අපි දාමු. සෙල්සියස් අංශක 185ට රත් කරපු අවන් එකේ මිනිත්තු 15ක් බේක් කරගමු. මේ බලන්න බිත්තර යටට තිබුණාට උඩට ඇවිල්ලා තියෙනවා. මේ බලන්න මේ කප් එක වගේ තියෙනවා. දැන් අල්ලන්න බෑ, අපි තව ටිකක් නිවුණට පස්සේ බලමු. මං හිතන්නේ ඕගලන්ට ආසීතෙන් ඇති හරි ඉක්මට හදාගත්ත නිසා. ඉතින් චීස් ඕනි කියල එකක් නෑ, බේකන් චිකන් ඕනි කියල එකක් නෑ. ගෙදර තියෙන්නේ බිත්තර විතරන්නම්. අපිට තක්කාලි ටිකක් කොම්බිරිස් ටිකක් දැම්මම ගොඩක් රසයි. ඒ විදිහට හදලා බලන්න. එහෙනම් මේ වගේම තවත් ඉක්මනට හදාගන්න පුළුවන් රස කෑමක් එක්ක අපි ආයෙත් හම්බ වෙමු. මං අනෝමා.